කවුද කවද who whom මේ වචන දෙක එක වගේමයි කියලා වෙලාවකට අපිට හිතෙනවා මම මෙහෙම උදාහරණයක් කියන්නම්කෝ කවුද ඔයාව දන්නේ කවද ඔයා දන්නේ නිකන් එක වගේ නේද සිංහලෙනුත් අපිට මේක පොඩ්ඩක් පැටලෙනවා වගේ ඉතින් මෙන්න මේ වගේ වාක්‍ය නිර්මාණය කරන්නේ කොහොමද සහ who සහ whom භාවිතා කරන්නේ කොහොමද කියන එක ගැන මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවොත් ඔයාලට අවබෝධයක් ලබා ගන්න පුළුවන් අපේ ස්පෝකන් ඉංග්ලිෂ් රහස් කියන DVD පටය මගින් ඔයාලට පුළුවන් ඔයාලගේ ස්පෝකන් ඉංග්ලිෂ් දැනුම තව දුරටත් උපමට්ටම් කරගන්න. අපේ YouTube channel එකේ නැති පාඩම් ගොඩාක් එකතු කරලා මේ DVD පටය නිර්මාණය කරලා තියෙනවා රුපියල් 2300ක් වගේ පුංචි මුදලකට. ඉතින් ඔයාල මේ DVD පටය මිලදී ගන්න කැමති නම් මේ තිරේ දිස්වන දුරකථන අංකයට WhatsApp මගින් හෝ text message මගින් කෙටි පණිවිඩයක් යොමු කරන්න. දැන් මේ හූ කියන එකයි හූම් කියන එකයි අපිට ක්‍රම ගොඩකට භාවිතා කරන්න පුළුවන්. හූ කියන එක රිලේටිව් ක්ලෝසස් එකක් විදියට භාවිතා කරන්නේ කොහොමද කියලා මම වෙනම පාඩමක් කරලා තියෙනවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ හූ කියන එකට කවුද කියන අර්ථයත් හූම් කියන එකට කාවද කියන අර්ථයත් ආරෝපණය කරලා කොහොමද ප්‍රශ්නයක් අහන්නේ ප්‍රශ්නයක් සහිත වාක්‍යයක් නිර්මාණය කරන්න කියන එක ගැන. මොකද මේකට විශේෂිත වූ නීති රීති කීපයක් තියෙනවා. මේක ගොඩාක් වෙලාවට අපි භාවිතා කරන්නේ වැරදියට. ඒක නිසා හරියටම මේක භාවිතා කරන්න හැටි ගැන අද අපි ඉගෙන ගමු. බලන්න මම මෙතන ප්‍රශ්න දෙකක් තියලා තියෙනවා. Who came here? කවුද මෙහෙ ආවේ? Whom did you bring here? කවද ඔයා මෙහෙ ගෙන ආවේ? දැන් මෙතන පළවෙනි එකේ who came කියලා තියෙනවා. දෙවෙනි එකේ whom did you කියලා තියෙනවා. ඔයාලට නිකම් මේක පැටලෙනවා වගේ නැද්ද? එකක did කියන ෆෝම් එක භාවිතා කරා ප්‍රශ්නයක් අහද්දී අනිත් එකේ කෙලින්ම past verb එක දැම්මා. මේක ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. දැන් ඔයාලට මෙන්න මේ විදිහට හිතෙන්න පුළුවන්නේ who came here කියන එක who did come here කියලා අහන්න බැරිද? එහෙම අහුවොත් අරමම කලින් කිව්ව එකේ අර්ථය වෙනස් වෙනවද? ඊළඟට whom did you bring here කියලා කියන්නේ කවද ඔයා මෙහෙට ගෙන ආවේ? එතකොට ඒක whom you brought here කියලා කියන්න බැරිද? එහෙම අහන්න බැරිද? ඒක වැරදිද? මෙන්න මේක තමයි මූලික වශයෙන් අපි ඉගෙන ගන්න ඕනේ නීතිය. Who came here කියන එක තමයි නිවැරදි. Whom did you bring here කියන එක තමයි නිවැරදි. බැරි වෙලා හරි ඔබ who එක මේ විදිහට did form එක භාවිතා කරලා ප්‍රශ්න වාක්‍ය නිර්මාණය කරොත් ඒක සම්පූර්ණයෙන් වැරදි. Whom එක did form එක භාවිතා කරන්නේ නැතුව past verb එක විතරක් දාලා ප්‍රශ්නයක් නිර්මාණය කරොත් ඒකත් සම්පූර්ණයෙන්ම වැරදි. ඒකට හේතුව ඔන්න දැන් මම පැහැදිලි කරනවා. මේ වචන දෙක භාවිතා කරලා ප්‍රශ්නයක් සහිත වාක්‍යයක් නිර්මාණය කරනවා නම් ඔයාලා මෙන්න මේ දේ හොඳට මතක තියාගන්න ඕනේ. මේ නීතිය හොඳට මතක තියාගන්න ඕනේ. අපි දන්නවා දැන් ඇක්ටිව් වොයිස් වලින් අපි ප්‍රශ්න වාක්‍ය නිර්මාණය කරනවානේ. එතනදී who එක ප්‍රශ්න වාක්‍ය භාවිතා කරන්න එපා. whom එක ප්‍රශ්න වාක්‍ය භාවිතා කරන්න. හැබැයි මේක අයිති වෙන්නේ present සහ past කියන කොටස් දෙකට විතරයි. ඒ කියන්නේ simple present වලට සහ simple past වලට විතරයි මේ නීතිය පොදු වෙන්නේ. simple present භාවිතා කළ ප්‍රශ්නයක් අහනවා නම් simple past භාවිතා කළ ප්‍රශ්නයක් අහනවා නම් who එක කිසිසේත්ම ප්‍රශ්න වාක්‍ය එපා. whom එක ප්‍රශ්න වාක්‍ය භාවිතා කරන්න පුළුවන්. දැන් මම මෙහෙම ප්‍රශ්න වාක්‍ය කියනකොට ඒක තවත් ප්‍රශ්නයක් වෙනවනේ ඔයාලට. ඒක නිසා මම ඒක මේ විදිහට පැහැදිලි කරන්නම්. දැන් මම මෙතන සිම්පල් past වලට අදාළ වාක්‍යයක් සහ සිම්පල් present වලට අදාළ වාක්‍යයක් ලියලා තියෙනවා. He came here කියලා කිව්වම ඒක සිම්පල් past වලට අදාළ සාමාන්‍ය වාක්‍යයක්. මේකේ ප්‍රශ්න වාක්‍ය තමයි did he come here. ඒක ප්‍රශ්නයක් සහිත වාක්‍යයක්. ඊළඟට negative එක he didn't come here. ඒක අපිට අදාළ වෙන්නේ නැහැ මෙතට. හැබැයි negative form question එක, ඒ කියන්නේ නැත් යන ස්වරූපයේ ප්‍රශ්නය තමයි didn't he come here. දැන් මෙතනදී did he come කියන එකයි didn't he come කියන එකයි දෙකම ප්‍රශ්න වාක්‍ය. ඔයාලට අපේ simple past කියන වීඩියෝ එක බලුවොත් මේ පාඩම සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට he comes here මේකෙදි මේක සාමාන්‍ය simple present වාක්‍යයක්. මේකේ ප්‍රශ්න වාක්‍ය තමයි does he come here. negative form එක he doesn't come here. negative form question එක doesn't he come here. දැන් බලන්න does he come here කියන එකයි doesn't he come here කියන එකයි ප්‍රශ්න වාක්‍යය.
දැන් මේ විදිහට මම මේ highlight කරලා තියෙනවානේ red වලින් අපි මේ විදිහට නිර්මාණය කරන simple past හරි simple present හරි ප්‍රශ්න වාක්‍ය අපිට භාවිතා කරන්න බෑ who එක ඒක අපිට භාවිතා කරන්න පුළුවන් whom එක විතරයි හැබැයි මම මේ රතු පාටින් highlight කරලා තියෙන ප්‍රශ්න වාක්‍ය අපිට කෙලින්ම භාවිතා කරන්න පුළුවන් whom එක දැන් මම කිව්වා ඔයාලට ප්‍රසන්ට් වලට සහ පාස්ට් වලට විතරයි මේ නීතිය බලංගු වෙන්නේ කියලා. එතකොට අනිත් ටෙන්සස් වලින් අපි ප්‍රශ්නයක් අහනවා නම් who සහ whom භාවිතා කරලා ඇයි මේ නීතිය බලංගු වෙන්නේ නැත්තේ? අපි ඒකත් පොඩ්ඩක් ඉගෙන ගමුක. බලන්න මෙතන මම ලියලා තියෙන පළවෙනි වාක්‍ය he came here. දැන් මෙතනදී ඔයාට බැරි වෙලා හරි ප්‍රශ්නයක් හදාගන්න ඕනේ නම් did he come here කියලා නහන්නේ. එතකොට did කියන ෆෝම් එකක් අපි වෙනම ඇඩ් කරලා තියෙනවා. ඊළඟට he comes කියලා කියද්දී එක ප්‍රසන්ට් වලින් අපි අහන්නේ මෙතනදී ඔයාට ප්‍රශ්නයක් අහන්න ඕනේ නම් does he come කියලා ඔයා අහනවා. එතකොටත් does කියන ෆෝම් එක වෙනම අපි ඇඩ් කරලා තියෙන්නේ. හැබැයි ඔයා he has come කියලා කියද්දී ඒ කියන්නේ ප්‍රසන්ට් පර්ෆෙක්ට් වලින් යම් කිසි දෙයක් කියද්දී දැන් මේකේ ප්‍රශ්නයක් අහද්දී has ෆෝම් එක තමයි ඉස්සරහට ගන්නේ. has he come කියලා තමයි අහන්නේ. මේ වාක්‍ය ඇතුළෙම තියෙන කොටසක් තමයි අපි ඉදිරියට අරගෙන තියෙන්නේ. ඒත් ප්‍රසන්ට් වලයි පාස්ට් වලයි අපි ඒ විදිහට කරන්නේ නැහැ. he had come කිව්වොත් ඒකේ ප්‍රශ්නේ හදන්නේ කොහොමද? had he come කියලා. ඉතින් had ෆෝම් එක මෙතන තියෙනවා මේ වාක්‍ය ඇතුළතම. he is coming කිව්වොත් ප්‍රශ්නේ හදන්නේ is he coming is form එක මේ වාක්‍ය ඇතුළතම තියෙනවා. he was coming කියලා කිව්වොත් was he coming කියලා අහනවා. ඉතින් මෙන්න මේ විදිහට he has been coming කිව්වත් he had been coming කිව්වත් මේ හැම එකකම ප්‍රශ්න අපිට හදන්න පුළුවන් වාක්‍ය ඇතුළත තියෙන වචනම ඉදිරියට අරගෙන. හැබැයි ප්‍රසන්ට් වලයි පාස්ට් වලයි විතරයි අපිට ඒ විදිහට කරන්න බැරි. අන්න ඒක නිසා මේ ප්‍රසන්ට් වලට සහ පාස්ට් වලට අදාළ වාක්‍ය සඳහා හොඳට ප්‍රවේශමෙන් තමයි අපි who සහ whom භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ. දැන් මම මේ who කියන එකයි whom කියන එකයි සංසන්දනාත්මක තේරුම් ගන්න පුළුවන් වෙන ආකාරයට වෙන වෙනම ප්‍රශ්න කීපයක් නිර්මාණය කරලා තියෙනවා. who went there who කියන එකේ තේරුම කවුද කියන තේරුමනේ. කවුද එහෙ ගියේ? බැරි වෙලාවත් who did go there කියලා එහෙම අහන්න එපා. ප්‍රශ්න වාක්‍ය අපි නිර්මාණය කරන්නේ නැහැනේ who එක. who went there අර simple past වල අපි ලියන පළවෙනි වාක්‍ය තියෙනවානේ. අන්න ඒ වාක්‍ය ඛණ්ඩය තමයි අපි මෙතනට භාවිතා කරන්න ඕනේ. who went there කවුද එහෙ ගියේ. whom කියන පැත්ත අපි බලමු. දැන් whom did you send there? whom කියලා කියන්නේ කාවද කියන එකනේ. කාවද ඔයා send කරේ? කාවද ඔයා එහෙ යව්වේ? whom කියන්නේ කාවද? did you send there? එහෙ යව්වේ? කාවද ඔයා එහෙ යව්වේ? මෙතනදී අපිට ප්‍රශ්නයක් සහිත වාක්‍ය කියන්නේ ප්‍රශ්න වාක්‍ය අර did form එක දාලා අපි නිර්මාණය කරන වාක්‍ය අපිට භාවිතා කරන්න පුළුවන්. ඊළඟට who knows you? කවුද ඔයාව දන්නේ? ඒ කියන්නේ පැත්ත whom do you know කවද ඔයා දන්නේ. whom එක ප්‍රශ්නයක් නිර්මාණය කරන්න පුළුවන් වාක්‍යයක් අපිට භාවිතා කරන්න පුළුවන් do you know කියලා. හැබැයි who එක අපිට එහෙම ප්‍රශ්නයක් සහිත වාක්‍යයක් ඒ කියන්නේ do hari does hari didn't hari භාවිතා කරලා නිර්මාණය කරන්න බෑ. දැන් සිම්පල් ප්‍රසන්ට් සහ පාස්ට් වලට අදාළ වාක්‍ය විතරනේ දැන් මෙතන කතා කරේ අපි. තුන්වෙනි උදාහරණය මම දීලා තියෙන්නේ ප්‍රසන්ට් කන්ටිනියුස් වලින්. who is coming කවුද එන්නේ කවුද එමින් ඉන්නේ. මෙතනදි කිසි ප්‍රශ්නයක් නැහැ. is form එක භාවිතා කරන්න පුළුවන්. මේක අයිති වෙන්නේ present වලටවත් past වලටවත් නෙමෙයිනේ. අන්න ඒක නිසා. ඊළඟට whom is she watching කවුද ඇය බලමින් ඉන්නේ. ඊළඟට උදාහරණේ තමයි who has drawn කවුද ඇඳලා තියෙන්නේ. has drawn කියලා කියන්නේ ඇඳලා තියනවාද කියන අර්ථයනේ. who has drawn කවුද ඇඳලා තියෙන්නේ. whom has drawn කවද ඇඳලා තියෙන්නේ. whom කියලා කියන්නේ කවුද කියන අර්ථය. ඊළඟට who had bought a car කවුද කාර් එකක් අරගෙන තිබුණේ. whom had you seen කවද ඔයා දැකලා තිබුණේ. දැන් මෙන්න මේ විදිහට අපිට පුළුවන් who කියන වචනයෙන් කවුද කියන අර්ථයත් whom කියන වචනයෙන් කවද කියන අර්ථයත් ඉස්මතු කරන්න. දැන් හොඳට බලන්න අපි මේ නිර්මාණය කරලා තියෙන හැම වාක්‍යයකම who කියන අර්ථය අපි කවුද කියන අර්ථයට තමයි යොමු කරලා තියෙන්නේ. whom කියන අර්ථය කවද කියන අර්ථයට තමයි යොමු කරලා තියෙන්නේ. දැන් ගොඩාක් කරාට මේ කොටස් දෙක කට්ටිය පැටල ගන්නවා.
දැන් අපි මේ හතරවෙනි උදාහරණේ සුට්ටක් බලමුකෝ කවුද ඇඳලා තියෙන්නේ කවුද ඇඳලා තියෙන්නේ කියලා කිව්වම හූද හූම්ද කොහොමද ඒක කියන්නේ ඔන්න ඔය වගේ සිතුවිල්ලක් අපිට ඇති වෙනවා ඕකට හේතුව තමයි අපි නිවැරදි සිංහල අර්ථකථනය මේක දන්නේ නැහැ ඉංග්‍රීසි වචනවල සහ මේක භාවිතා කරන්න ඕනේ නීති රීති සුට්ටක් විතර අපි පටල ගන්නවා. ඉතින් ඕක තමයි කාරණේ අපිට මේ වගේ වාක්‍ය නිර්මාණය කරන්න අමාරු. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාලට පුළුවන් ඔයාලා විසින්ම වාක්‍ය නිර්මාණය කරලා අපිට කමෙන්ට් එකක් මගින් ඉදිරිපත් කරන්න.